සංසාරය ගැන කිව්වම සසර කියන්නේ මොකක්ද? සසර කියන්නේ මොකක්ද? සසර කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අවිච්ඡින්න පැවැත්ම. මේ වචනයෙන් කොට බහුතරයකට තේරෙන්නේ නැති වෙයි. මොකද්ද ස්කන්ධ? මොකද්ද ධාතු? මොකද්ද ආයතන? මං හිතනවා බොහෝ අය අහලා ඇති අවිච්ඡින්න අවිච්ඡින්න කියන එකේ තේරුම නොකැඩි නොනැවති නතර නොවි පැවතීම. ස්කන්ධ කියලා කිව්වේ නාම රූප. එහෙමත් නැත්නම් සිත කය. සිතේ සහ කයෙහි රූප කයෙහි සහ සිතෙහි නොනැවති දිගින් දිගට පැවතීම. ධර්මයේ හැටියට සිතක් ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඉපදෙනවා නිරුද්ධ වෙනවා. පරම්පරාවක් දිගින් දිගට යනවා. මේ පරම්පරාව නොසිදී යනවා. ඒක අවිච්ඡින්න පරම්පරාව. රූපකය ඉපදෙනවා සියුම් වෙනස් වෙනවා වෙනස් වෙනවා ඉපදෙනවා බිඳෙනවා. මරණයේදී අවසන් වෙනවා අලුත් රූපකයක් ලැබෙනවා. ඒකත් පැවැදිලා අවසන් අලුත් එකක් ලැබෙනවා. ඔහොම දිගින් දිගට ස්කන්ධ නැත්තම් නාම රූප දෙක සිත කය සහ කය එක දෙයක් තියෙනව නෙවෙයි. පරම්පරා වශයෙන් දිගින් දිගට නොනැසි නොකැඩි දිගටම පවතිනවා. මේක තමයි සංසාරය. භවයෙන් භවයට තමයි වැදගත්කම. භවයෙන් භවයට මේ ජීවිතේ චිත්ත පරම්පරාව තියෙනවා. රූප පරම්පරාව තියෙනවා. මේක භවයෙන් අවසන් වන්නේ නැත. ඒ නිසා මේක දිගින් දිගට පරම්පරාව පවතිනවා. ඕක තමයි සංසාරය කියලා කියන්නේ. පරමාර්ථ වශයෙන්. හැබැයි මේ පරම්පරාවෙහි එක සිතක් අනිත් සිතට සම්බන්ධයි. සිතක් ඉපදුනා නම් ඊළඟ සිත ඒකට සම්බන්ධයි. ඊළඟ සිත ඒකට සම්බන්ධයි. පරම්පරාවක් ලෙස යන්නේ දිගින් දිගට. ඒ නිසා පරම්පරා වශයෙන් ගත්තොත් එකයි. නාම පරම්පරා, චිත්ත පරම්පරා එකයි. එක්කෙනෙක්ට තියෙන්නේ. ඒ දෙක එකතු වෙන්නේ නැහැ. එක දෙක දෙකක්. චිත්ත පරම්පරා දෙකක්. එක එක සත්‍යයන් ඉදී. සත්‍යෝ 10ක් නම් 10ක්. මේ චිත්ත පරම්පරාවේ හැම සිතක්ම එකිනෙකට වෙනස්. අපේ ජීවිතුණත් එහෙම එක වගේ හිත පහළන වෙන්න පුළුවන්. නමුත් අපිට ලැබෙන අධ්‍යක්ීම් වයස මේවා එක වෙනස් නෙමේගේ සම්බන්ධයෙන් එක එක සිතක් එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. හැබැයි පරම්පරාව ගත්තම එකයි. අපි කියනවානේ තමන්ගේ පරම්පරාව. අහවල් නම තියෙන පරම්පරාව. පරම්පරාව එක වුණාට ඉන්න කට්ටිය එකමද? නෑ. තාත්තා පුතා මුණුපුරා මේ මුණුපුරානේ අත්තා මුත්තා එහෙම නෑනේ දිගින් දිගට. එතකොට මේක දිගින් දිගට එකම පරම්පරාව. හැබැයි වෙන වෙන සත්වයෝ. කොහොමද පරම්පරාව ඒකත්වය ආවේ? අපි කියනවා ජීව විද්‍යාත්මක DNA සමානයි. එහෙම කියන්නේ එකම DNA ටික තියෙනවා කියලා කියන්නේ. යම් සම්බන්ධතාවයක් තියෙන නමුත් වෙනස් පුද්ගලයෝ පහළ වෙලා තියෙනවා. ඒ වගේ සිත් එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධයට අපි ධර්මයේ කියනවා ආරම්මණ ග්‍රහණ වේගය කියලා. ඒක ගොඩාක් කතා කරන්න අවස්ථාවක් නෙවෙයි. දලව තියාගන්න සිතක් තව සිතකට සමාන. ඒ ගැඹුරින් ඉගෙන ගන්න ඕන නම් හදාරන්නවා දැන් ධර්මය. එක බණකින් සියල්ල තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ බණ කියන්න පුළුවන් අය නෙවෙයි අද ආසය අනුසය බලලා. නමුත් යම් අවබෝධයක් ලබන්න පුළුවන් සමහර කෙනෙක් මාර්ගඵල ලබන්න පුළුවන් සමග හේතු සම්පත් තියෙනවා නම් නැත්තම් අපි මේවා ගැඹුරින් අධ්‍යයනය කරන්න වෙනවා. එක බණකින් සියල්ල තේරුම් ගන්න බෑ. දල වශයෙන් කිව්වොත් සිතකට සිතක් තව සිතක් සම්බන්ධයි. ඒ සම්බන්ධතාවයට අපි කියනවා ආරම්මණ ග්‍රහණ වේගය. ඒ කියන්නේ උදාහරණයකට ගන්න දුවල දුවල කියලා එකපාරට නතර වුණොත් මොකද වෙන්නේ? ඇඟේ තියෙනවා නේද මොමන්ටම් එකක්. ඉදිරියට තල්ලු වෙන ගතියක් නේද? ඒකට කියනවා ගම්‍යතාවය කියලා අපි කියනවනේ. යන ගතියක් තියෙනවනේ. ස්කන්ධේ වැඩි කිරීම ප්‍රවේගය කියලා අපි ඉගෙන ගන්න. යම් කිසි රූපයක තියෙනවා යම් ගම්මිතාවයක්. ඒ වගේ ඒ බඳු එක රූපී මේක අරූපී. සිත කියන්නේ අරමුණු දැනගන්නා වූ ක්‍රියාවක්. ඒ ක්‍රියාවේ තියෙනවා ඒ බඳු වේගයක්. සිත නැති වුණාට ඒ වේගය තවත් ඒබඳුම සිතක් ඇති කරනවා. ඒ නිසා තමයි සිත නතර කරන්න බැරි. හිතලා බලන්න සිත නතර කරන්න පුළුවන් කියලා. හිත නතර කරනවා කියලා හිතන එකත් හිතක් නේ. හිත නතර වෙලාද කියලා බලන් ඉන්නකත් හිතක් නේ. හිත නතර වෙලාද නැද්ද කියලා හිතන එකත් හිතක් නේ. හිත නතර වෙලා ඇති කියලා හිතන එකත් හිතක් නේ. අරමුණක් නැහැ වගේ දැනෙන එකත් හිතක් නේ. හිත නතර කරන්න බෑ. නතර කරන අවස්ථා දෙකක් තියෙනවා අපි ධර්මයේ. එක අපිට අදාළ නැහැ.
සාමාන්‍යයෙන් අපිට හිත නතර කරන්න බෑ. ඇයි ඒ? එක හිතක තියෙනවා අර වේගයක්. ඒ වේගය නිසා තව හිතක්, තව හිතක්. මේක දෙකින් දෙකට දෙකින් දෙකට අඛණ්ඩව යනවා. මේ සම්බන්ධයේ වේගයෙන් තියෙන සම්බන්ධය නිසා මේක එක චිත්ත පරම්පරාවක්. හැබැයි එක එක සිතක් එකට එකට වෙනස්. එතකොට අපි සමහරලාට කියනවා මම කියලා කෙනෙක් නැහැ මෙතන තියෙන සිත් ගොඩක්. අපි තව දැනග කියනවා විස්සන්තරම තමයි ගෞතම වශයෙන් බුදු වුණේ. මහෝෂධ විස්සන්තර වුණා, විස්සන්තර සිද්ධාර්ථ වෙලා බුදු වුණා. මේ කියන්නේ මොකක්ද? ඒ චිත්ත පරම්පරාවේ එකක් නිසා අපි කියනවා එකම බෝධිසත්වයෝ සසර සැරිසරලා සැරිසරලා අවසානයේ බුදු වුණා. මොන පදනෙමින්ද? මේ චිත්ත පරම්පරාවේ එකක් නිසා. ඒ ඒකත්වයේ අරන් අපි කියනවා එකම එක්කෙනා සසර ගියා කියලා. ඒක කියන්නේ මේ චිත්ත පරම්පරාවේ එකක් ලෙස සලකලා. අපි කියන්නේ අපේම පරම්පරාව කියලා කියනවා. එකම පරම්පරාව. අපේ පරපුරේ අය. එහෙනම් සමහරව ආඩම්බරයෙන් කියනවා අපේ පරපුරේ අය. අපි පැවතෙන්නේ අහවල් තැනින්. කියලා අපි කියනවා එක ඒකත්වයේ අපි එක්කම ඉතින් දේපල ටික ඔක්කොම මේ පරපුරේ තමයි අයිති වෙන්න ඕනේ. එහෙමනේ අපේ සංකල්පේ සාමාන්‍ය පිටේනවට කැමති නැහැ. ඒත් ඒ වගේ මේ චිත්ත පරම්පරාවේ ඒකත්වයක් තියෙනවා. ඒකත්වයෙන් ඒකත්වය ඇති වුණේ මොකක් නිසාද? සිතින් සිතට සම්බන්ධ නිසා. පරම්පරාව රූපී DNA වලින්නේ. මේක සිතින් සිතට ආරම්භණක් ග්‍රහණ වේගය නිසා සම්බන්ධයි. ඒ නිසා මොකද වෙන්නේ? යම් කිසි කර්මයක් හොඳ හෝ නරක දෙයක් යම් පුද්ගලෙ නැත්නම් යම් සිතකින් කළොත් ඒ විපාක ඒ චිත්ත පරම්පරාවෙම තවත් තැනකදී හම්බ වෙනවා. ඇයි ඒ? සම්බන්ධතාවයක් තියෙනවා. ත්‍රාපසයන සම්බන්ධතාවයක් තිබීම ආත්මයක් නෑ. සම්බන්ධතාවයක් තිබූ පමණින් ආත්මයක් වෙන්න අවශ්‍ය නෑනේ. කවුරු සම්බන්ධතාවයේ තිබීම ආත්මගතය? ඒ ප්‍රශ්නේ බලන්න හොඳට ඉවසලා. සම්බන්ධතාවයක් තිබූ පමණින් ආත්මයක් වෙනවද? නෑ, එහෙම එකක් නෑ. සම්බන්ධතාවයක් තිබූ පමණින් ආත්මයක් වෙනවා නම් ගස්ටික ආත්ම වෙනවා. මොකද ගසුත් එකිනෙකට තමන්ගේ වෘක්ෂ වලින් සම්බන්ධයි. දෙමව්පියෝ දරුවෝ දෙමව්පියන්ට සම්බන්ධයි. දෙමව්පියන්ගෙන් දරුවන්ට එකම ආත්මයක් ගියා කියලා අපි කියන්නේ. DNA ට්‍රේස් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවානේ පරිණාමවාදී එක්තරා ලුසි කියන ඒ කාන්තාව දක්වා මනුස්ස සංගතියේ සියලු දෙනාගේ DNA තියෙන කාන්තාවක් අපි කියනවානේ අප්‍රිකාවේ. දැනට ඉන්න මනුස්සයන්ගේ සාමාන්‍ය රළවස මෙහෙම කිව්වා කියලා මුළු අපි හැමෝගාම එක ආත්මයක් තිබුණා. අපි ඔක්කොම එකයි කියන්නේ නැහැ නේ. අපි සම්බන්ධයක් තිබුණ ඵලමින් ආත්ම වෙන්නේ. ආත්මය කියලා කියන්නේ වෙනස් නොවන එක පුද්ගලයේ ක්‍රියා කරන කෙනෙක්. එහෙම කෙනෙක් නැහැ. සම්බන්ධතාවයේ තියෙන අසිත් වලින්. ඒ නිසා යම්කිසි කර්මයක් යම්කිසි සිතකින් සිද්ධ කළොත් ඒ සිතටම සම්බන්ධ ඒ චිත්ත පරම්පරාවට විපාක හම්බ වෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් මේ චිත්ත පරම්පරාව එකයි එක එක්කෙනාගේ. නමුත් ඒකේ පහළ වෙන සිත් එකිනෙකට එකිනෙකට වෙනස්. මේ වගේ එකිනෙකට වෙනස් හැබැයි එකිනෙකට සම්බන්ධ. හොඳට බලන්න මේ වචන යෙදීම. එකිනෙකට වෙනස් නමුත් එකිනෙකට සම්බන්ධ චිත්ත පරම්පරාවක නොනැසී නොකැඩී දිගටම පැවතීමට කියනවා සංසාරය කියලා. ඒ චිත්ත පරම්පරාව දිගින් දිගට පවතින්නට ඒ භවවල රූපත් හට ගන්නවා. ඒ නිසා රූප පරම්පරාවකුත් තියෙනවා. හැබැයි රූපය භවයෙන් භවයට සම්බන්ධ නැහැ. මේ භවයේ රූපය ඊළඟ භවයේ රූපයයි සම්බන්ධතාවයක් කියලා එකක් නැහැ. සමහරට හිතෙන්න පුළුවන් අර පුනරුප්පත්ති කතාවලදී රූපය කෙනෙකුට සමානයි වගේ දැකලා තියෙනවා නේද? මේ කැරල්ලක් තිබුණම අතනික් කෙනාගේ කැරල්ලක් තිබුණා. ඒක ගොඩක් කර අපිට මෙහෙම කියන්න පුළුවන්. එකම කර්මයක සිත් ගොඩක් පහළ වෙන නිසා එකම කර්මයකින්, ඒ කියන්නේ එකම කර්මයක් කරපු අවස්ථාවක පහළ වෙච්ච සිත් වලින් භව දෙක තුනක් ලැබෙන්න පුළුවන්. එතකොට සමාන රූප උපදින්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ හැටියට රූපයෙන් රූපයට සම්බන්ධයක් නැහැ. සිතෙන් සිතට භවයෙන් භවයට සම්බන්ධයි. ඔන්න දැන් කර්ම දෙක පරම්පරාවේ සිත් එකිනෙකට වෙනස් හැබැයි එකිනෙකට සම්බන්ධයි. මෙසේ එකිනෙකට වෙනස් වූද එකිනෙකට සම්බන්ධ වූද චිත්ත පරම්පරාවක නොසිදී නොකැඩී පැවතීමට කියනවා සංසාරය කියලා. සංසාරය කියලා.